අරපුතේ වනක්කම අයිබෝවන් සිර දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් නව අවුරුද්ද ඒ කියන්නේ අලුත් අවුරුද්දත් එක්ක අපේ දූල පුතාලට ක්ලාස් එක නිවාඩු දීලා තියෙන්නේ 11 කියන්නේ අද සිට මේ සතිය පුරාවටම. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලුවා ඉතින් දැන් මේ වෙලාවේ අපේ දූල පුතාලට නිවාඩු ලබා දීලා හරියන්නේ නැහැ. හේතුව තමයි අපේ දූල පුතාල ඉස්කෝලේ ගියාට වඩා වැඩිපුර විතර තමයි ඉන්නේ. ඉතින් ඒකත් එක්ක අවුරුදු නිවාඩුවට විතරක් 13-14 දවස් දෙක විතරක් පොඩ්ඩක් ක්ලාස් එක නිවාඩු දෙන්න ආයතනයක් විදියට මේ සතිය පුරාවට ඔයාලට නිවාඩු ලබා දුන්නට අපි ගුරුවරු විදියට අමතර පන්ති දාන්න ඇත්තටම අපි කැමති වුණා. ඉතින් එතනින් පටන් ගත්ත ඒ වැඩේ මොන ඔයාලගෙන් අදම පටන් ගත්තා ග්‍රේඩ් 8 වල. ඉතින් මට අද දැන් ඔයාලගේ 9:00 ක්ලාස් එක ස්ටාර්ට් කරලා 9:00 ඉඳන් ඔයාලට 11 වෙනකන් ක්ලාස්. මට ඔය ඇත්තම කතාව මම මේ කියන්නේ දැන් 9:00 ඔයාලේ ක්ලාස් එක පටන් ගත්තනේ. 9:00 ඉඳන් හෙට දවල් 2 වෙනකන් නාන් ස්ටොප් ක්ලාස්. ඒ කියන්නේ අද එළි වෙනකන් ක්ලාස්. නිින්දක් නැත. ඉතින් ලේසි නෑ. නමුත් මම ඒක නිසාද හිමින් කතා කරනවා. නාන් ස්ටොප් මට හෙට දවල් 2 වෙනකන් එක දිගට ක්ලාස්. ඉතින් හේතුව පුතේ මේ පාර සාමාන්‍ය පෙළ වෙන අයියලක් කළා ඉන්නවා. ඔයාලා වගේ නෙවෙයි. ඒ කට්ටියට ලොකු වගකීමක් පුතේ. දැන් ඔයාලගේ ක්ලාස් එකෙන් පස්සේ 11 කාලේ ඉඳන් පැය 4ක පේපරයක් තියනවා දෙමළ. ඉතින් ඒ අය රැයට තමයි පේපර්ස් ලියන්නේ. හේතුව තමයි මේ වෙලාවේ ශ්‍රී ලංකාව තුල පවතින විදුලි අර්බුදයත් එක්ක. ඉතින් අපි ඒකට විකල්පයක් ලබා දීලා තියෙනවා පුතේ කොහොම හරි වැඩ ටික කරගන්න. ඉතින් ගුරුවරයෙක් විදියට මගින් වෙන්න ඕනේ උතුම්ම 100%ක් කරලා දෙනවා අපේ දූල පුතාලට. ඉතින් ඔයාලටත් ඒ වගේම තමයි. ඉතින් අපි වැඩ ටික පටන් ගමු. හරි. සර් ස්ක්‍රීන් ෂෙයාර් එකක් දාන්නම් පාඩමට අදාළව. අපි ගිය සතියේ නතර කරේ මෙන්න මෙතන. ඒ කියන්නේ අපේ දූල පුතාලත් එක්ක සංවාදයක් විදියට කතා කරලා මේකේ තේරුම් ටික කතා කරාද? මේකේ තේරුම් ටික කතා කරේ නැද්ද? නෑනේ. ඒ කියන්නේ සෙට් පාළු 2 වල මේ ටිකේ තේරුම් කතා කරේ නැද්ද අපි? ආ නෑනේ. හරි. හරි හරි අපිට එතනින් ඉඳන් තියෙන කතා කරමු. හරි පුතේ. ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ. කරගමු කරගමු. හරි. බලන්න සෙට් පාඩු 2. හරි අවබෝධයෙන් ලස්සනට ඔළුවට දාගෙන වැඩ ටික කරගන්න. අද පුරා පැයයි විනාඩි 30 කාලයක් දෙමළ භාෂාවෙන් වැඩ ටික උපරිම සාර්ථක කරගෙන අපි හොඳ වැඩ ටිකකට යමු. හරි නේද? හරි. බලමු සෙට් පාඩු 2. බලන්න ආසිරියරින් උදවියුඩන් උරේ යාඩලේ සෙල් මඩු පොම් ලියාගමු. ගුරුතුමාගේ උදව් ඇතිව හරි අවබෝධයෙන් ලියාගන්න. ගුරුතුමාගේ උදව් ඇතිව ඉක්මනට වැඩ ටික කරගන්න නම් ස්ටොප් වැඩ යන්න ඕන. ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු. ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු. වර්සිප් ෆෝම් කියවමු. පොඩ්ඩක් ඉක්මන් කරමු. වර්සිප් ෆෝම් කියවමු. වර්සිප් ෆෝම් කියවමු. හරි නේද? ඒක හරි. එතකොට දැන් බලන්න දැන් මම ගිය මාසේ පොයේදා අපේ අටවසරේ දූල පුතාලට පැවැත්වුවා අන්තිම වාර විභාගය මගේ ඇකඩමිය තුල දරුවන්ට. ඉතින් ඒ පේපරේ පින්තූර ප්‍රශ්නෙට පොඩිතුවක් උස බෑවේ මෙන්න මේ පින්තූරය. ඒ කියන්නේ මේ පින්තූරය තුල තමන් දකින දේවල් 10ක් ලියන්න තමයි සර් ප්‍රශ්නය දුන්නේ. ඉතින් ඇත්තටම මේ ඒ ප්‍රශ්න දුන්නට පස්සේ අපේ අය තප්පීරිය වුණා. ඒ කියන්නේ ඒ අය සූදානම් වුණේ වෙන ප්‍රශ්නවලට. ඔය ඕක දැක්ක ගමන් තප්පීරිය වුණා. ඇයි? ඕකේ තියෙන දේවල් බලන්නකො. කට්ටිය ටිකක් ඉන්නවා. කට්ටිය ටිකක් ඉන්නවා. ඉතින් ඒ අයට කොහොමද දෙමළෙන් කියන්නේ අපේ අයට හිතා ගන්න බැරුණ එක සැරේ. ඉතින් එහෙම වුණාම අපේ අයට පේපරේ ඔය ප්‍රශ්නේ ලකුණු 20ක් දුන්නේ ඒකට. ඒ කියන්නේ එකකට දෙක ගානේ. ඉතින් ඒ වගේ දෙයක් කරා. ඉතින් ඔයාලත් පොඩ්ඩක් මේ වගේ පින්තූර එක තමන් දකින දේවල් ලියන්න පොඩ්ඩක් උරු වෙන්න. එතකොට ඒක හරි. හරි. අපි යන් ඊළඟ එකට. බලන්න ඊළඟ පිටුව. හරි. ඉක්මන් කරමු. දැන් මේක මම හිතන්නේ ගිය සතිය අපි කතා කරලා තියෙනවා. ඉතින් අපිට ප්‍රශ්නෙකින් තොරව වැඩේ කරගන්න පුළුවන්. හරි. බලන්න පළවෙනි කෙනා ජනනි. ලියාගන්න පුතේ ජනනි. ජනනි. ඉක්මන් කරා. ජනනි
ඊළඟට ගීතා ගීතා මට ලියන්න ගීතා. ඊළඟට ශිවා 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 ශිවා. ඊළඟට අම්මා අම්මා අම්මා. හරි නේද? හරි බලන්න. පළවෙනියෙන්ම ජනනි, ඊළඟට ගීතා, ඊළඟට ශිවා, ඊළඟට අම්මා. හරි අපි බලමු. මුලින්ම වාක්‍යයෙන් පාරුංගල්. වාරුංගල් ගීතා, වාරුංගල් ශිවා. වණක්කම්. උදේ වාරුංගල් කියන වචනේ අපි ඉගෙන ගන්නේ ග්‍රේඩ් 2 වල. ඒ කියන්නේ දෙක ශ්‍රේණි සිලබස් එකේ තමයි අපි වාරුංගල් කියන වචනේ ඉගෙන ගන්නේ. ඉතින් මම හිතනවා අපේ දූල පුතාලට දැන් ඒක පුළුවන් ඇති කියලා. වාරුංගල් කියන්නේ මොකද්ද? එන්න ගීතා ලියගමු. එන්න ගීතා. හරි අවබෝධයෙන් ලියාගන්න. එන්න ගීතා. එන්න ගීතා. එන්න ගීතා. එන්න ශිවා. එන්න ගීතා. එන්න ශිවා. ආයුබෝවන්. එන්න ගීතා. එන්න ශිවා. ආයුබෝවන්. එන්න ශිවා. සෝරි, එන්න ගීතා. එන්න ශිවා. ආයුබෝවන්. එන්න ගීතා. එන්න ශිවා. ආයුබෝවන්. සරි, අடுத்த වාක්‍යම් பாருங்கள். இனிய பிறந்தநாள் வாழ்த்துக்கள். சரி குபே, ලියගමු. இனிய பிறந்தநாள் வாழ்த்துக்கள். සුබ උපන්දිනයක් වේවා ජනනි. ලියගන්න. සුබ උපන්දිනයක් වේවා ජනනි. ඉනිය පිරන්දනාල් වාල්තුක්කල් ජනනි. සුබ උපන්දිනයක් වේවා ජනනි. இந்த වාක්‍යம் ඉනිය පිරන්දනාල් වාල්තුක්කල්. இந்த වාක්‍යம் වර්ණක් செய்வோ. උතේ මේස ඔයාලගේ අච්චු පොතේ හයිලයිට් කරලා තියෙනවා වගේම ඔයාලා ඉනිය පිරන්දනාල් වාල්තුක්කල් කියන එක හයිලයිට් කරගන්න. ඉක්මන් කරු, ඉක්මන් කරු. වැඩි වෙලා ගන්න එපා ඔයාලට. ඉක්මන් කරන්න. හොඳයි තෙසුදි. අපි බලමු ඊළඟට. බලන්න. සුබ උපන්දිනයක් වේවා ජනනි. හරි. බලමු අපි ඊළඟට. නන්රි ගීතා ලියාගන්න පුතේ. නන්රි ගීතා. ස්තුති ගීතා. නන්රි ගීතා. ස්තුති ගීතා. නන්රි ගීතා. ස්තුති ගීතා. சரி, அடுத்த வாக்கியம் பாருங்கள். இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் ஜனனி. ஐமத் தீனோபுதே சுப உபந்தினயக் வேவா ஜனனி. இப்பங்கறாங்க சுப உபந்தினயக் வேவா. ஜஹான் நம்ம දැන් ගමන් තුනක් කිව්වා. හරි. හරි. බලන්න දැන් අපිට කතා කරන්න තියෙන මෙතන. බලන්න පුතේ, ඉනිය පිරන්දනාල් වාල්තුක්කල් ජනනි. ලියාගන්න. සුබ උපන්දිනයක් වේවා ජනනි. ලියාගන්න පුතේ. සුබ උපන්දිනයක් වේවා ජනනි. සුබ උපන්දිනයක් වේවා ජනනි. පව්. ඇත්තටම පව්. මම ආයතනෙට කියනවා දැන් පසුතුවර මම මේ මේව කරගත්තා. මේ කොහොම ළමයි ඇයි ඕ යා දැල්ලම දැකලා නැහැ. ආ, සුබ උපන්දිනයක් වේවා ජනනි. අනිත් දේ තමයි මම ඔයාලට කියන්නේ. දැන් මම දැක්ක නිසා මම ඕක දැක්කේ. කැම් එක ඕක් දැන් කැම් එක ඔන් කරලා තියදී යාළුවොත් එක්ක හස්තු සංඥාවලින් කතා කරන්න යන්න එපා. මේක රෙකෝඩ් වෙනවා පුතේ. රෙකෝඩ් වුණාට පස්සේ ලැජ්ජයි. හරිද? ඒක නිසා කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ. මම රෙකෝඩින් බලන්නේ නැහැ නේ. අයිමත් කෙනෙක් රෙකෝඩින් බලද්දී ඔයාලෝ දාන දර්ශන ඔක්කොම පේනවා.
හරිද? ඉතින් මේ ඒවා හැදෙන්න පොඩ්ඩක්. මං ඔහොම නෙමෙයි බනින්නේ. මට හෙට උදේ හෙට දවස් දෙක වෙනකන් ක්ලාස් කරන්න වෙනවානේ. ඒ කියන්නේ මගේ මේ සරාල තන්තු බුදු අම්මෝ රත් වෙනවා ඊට පස්සේ. ඒ නිසා බනින්න ගත්තොත් ඉවරයක් වෙන්නේ නැහැ. එක දවසක් ඕ ලෙවල් පන්තියක දැන් අද හතරට උදේ කියන්නේ හෙට උදේ හතරට ඒ ක්ලාස් එක තියෙනවා. ඒ පන්තියේ පැය දෙකේ පන්තියෙන් පැය විනාඩි 45ක් බැන්නා. අයිත් ඒ ළමයි වරදක් කරන්නේ නැහැ. ඒ අම්මලා මට කෝල් එකක් කරන් කියනවා අපි හිතුවේ නෑනේ කොඩිතුවක් කුස ඔහොම ඉදියට ගම්මිලිසටයක් කියලා. හරිද? ඒ කියන්නේ පැය දෙකේ පන්තිය පැය විනාඩි 45ක් බැන්නට පස්සේ ඉතින් තවත් හන්දියක්ද? එදායින් පස්සේ පන්තිය තුල වැඩක් දුන්නොත් එදාම කරලා යනවා. ඒ තරමට බයයි. හරි. එහෙම තමයි. මම අද බැන්නේ නෑ අර. හරි හරි වැඩේට යන්න තියතිය කියලා. බලමු අපි. පොඩ්ඩක් විනාඩියක් දෙන්න. හරි බලමු අපි. හරි බලමු අපි. ඉමිය පිරංගනාල් වාල් තුක්කල් ජනනී සුබ උපන් දිනයක් වේවා ජනනී. හරි නේද? මම හිතනවා ඒක හරි කියලා. බලමු අපි ඊළඟට. නන්රි ගීතා කීර්තනා එංගේ ලියාගම් පුතේ ස්තුති ශිවා ලියාගන්න. ස්තුති ශිවා ස්තුති ශිවා කීර්තනා එංගේ කීර්තනා කොහෙද? කීර්තනා කොහෙද? ස්තුති ශිවා 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 කීර්තනා කොහෙද? හරි 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 කලින් කළා තිබුණ ප්‍රශ්නයක් නෑ. අලුත් අය ඉන්නවනේ මෙතන. එයාට හදා ගන්න ඕන නිසා ඉක්මන් කළා අපි මේ කතා කරගෙන යන්න. ඒක තාමන්ට පාඩුවක් වෙන්නේ නෑ. හොඳද? මම දන්නවා කලින් කළා තියෙන්නේ. ඉක්මන් කළා කරමු. හරි බලන්න ඊළඟට. අවල් වරවුල්ලේ ජනනී ලියා ගන්න. ඇය ආවේ නැහැ ජනනී. ඇය ආවේ නැහැ ජනනී. කටි රකුණුත් ගන්නවලු නේද? ඇය ආවේ නැහැ ජනනී. මට අර වගේ දේවල් නම් පේන්න බෑ. ඕ. එහෙම නෙමෙයි ඇත්තම දැන්. ගෑල් ළමේ පාරේ යද්දී චූස් පාරක් අදිමු කප්පෙකට කොල්ලෙගේ මනස එනවා කියලා කියන්නේ. ඌ තරම් පහත් සතෙක් තවත් නැහැ. ඇත්ත කතාව ඒක. ඌ තරම් පහත් සතෙක් තවත් නැහැ. ඊට වඩා හොඳයි ගෙදරින් අම්මට චූස් පාරක් ඇද්දලා. ඇත්ත කතාව ඒක. අම්මා කියන්නේ ගැහණියක්. එහෙම එපා. එහෙම හොඳ නැහැ. ඒකයි මම කැමති නැහැ ඒකට. මට හරියට තියෙන ඕ ඩිසිප්ලින් කියන එක. මම අර දෙන්නගේ මාරම කැමති එකට උෂාන්ගේ උෂානිගේ මම මාරම කැමති. ඒ ඒ දෙන්නගේ විනය නම් අන්ත එක. හේතුව මම දන්නවා. ඇයි? අපච්චි ආමිගේ නේද? අපච්චි ආමිගේ නේද දෙන්නගේ? අන්න හරි. ආමි නේද? ඔව් සර්. හරි. අයි තහන්න දෙයක් නැහැ නේ. අපච්චි ආමි කියලා කියන්නේ අයි ඩිසිප්ලින් අන්ත එක. මම දැකලා නැහැ කොණ්ඩේවත් අඩුම ගානේ ඉස්සිල තියනවා උෂාන්ගේ. ඒක තමයි අනියම ඇතුලේ. ඒක තමයි තියෙන්නේ. ඒක නිසා හොඳයි ඇත්තටම හොඳයි. මම ඇත්තටම මම අපේ අම්මත් එක්කක් කිව්වා මේ ඔෂාන් සහ ඔෂානි ගැන මේ ආමිගේ රිටයර් වෙච්ච කෙනෙක්ගේ දරුවෝ දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම නියමයි. මම කැමති ඔය කියන විදියට. හොඳයි නියමයි. ඔය සහෝදරකම නියමයි. වටිනවා ගොඩක්. හරි බලමු අපි ළඟට. අවර් වලවිල්ලේ ජනනී ඇය ආවේ නැහැ ජනනී. බලමු අපි ළඟට. වරුංගල් වරවේ පරේ කුපෝවෝම් අලංගරිපෝම් ලියාගම් පුතේ එන්න ඉක්මන් කරමු. එන්න 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 විසිත්ත කාමරයට යමු. එන්න විසිත්ත කාමරයට යමු. එන්න විසිත්ත කාමරයට යමු. එන්න විසිත්ත කාමරයට යමු. அலங்கரிப்போம் சரசமு. அலங்கரிப்போம் சரசமு. என்ன விசித்த காமரேட்டையமோ சரசமு.
ඉක්මංගල් ලියාගු තේරුම් ටික සරසමු. ඊළඟට ජනනී බලුංගල් එංගේ ලියාගම් පුතේ ජනනී බැලුම් කොහේද? ජනනී බැලුම් කොහේද? ජනනී බැලුම් කොහේද? ඔය ලියන ඉක්මංගල ලියන්න හොඳද? මම ඔය ඔයාල ලියන එක බලලා තමයි තේරුම් ටික ටක් ටක් ගාලා කියවගෙන යන්නේ. ඒ නිසා ඉක්මන් කරමු. ජනනී බැලුම් කොහේද? හරි. ඊළඟට ඉදෝ මෙන්න. ඉදෝ මෙන්න. ඉදෝ මෙන්න. ඉදෝ මෙන්න. சரி அடுத்த வாக்கியம் சிவா நீங்கள் பலூ கட்டுங்கள் நான் மேசையை அலங்கரிக்கிறேன் லியாகமு சிவா ஒப இப்பங்கறாங்க சிவா ஒப சிவா ஒப சிவா ஒப பலூன் கட்டுங்கள் பலூன் கெட்ட கசன்னு சிவா ஒப பலூன் கெட்ட கசன்னு ශිවා ඔබ බැලුන් ගැට ගසන්න. එතකොට මම ප්‍රශ්නයක් අහනවා. කට්ටුංගල් කියන එකේ තේරුම මොකද්ද? ආදෙවුමි කට්ටුංගල් කියන එකේ තේරුම මොකද්ද? ගැට ගහන්න. හරි. ගැට ගහන්න. අපරාද නේද? හරි එහා නිදී නම් ගැට ගහන්න තිබ්බ කනෝද? නේද පුතේ? හරි හරි. හොඳයි. නෑ අපේ නිදිමත නැති කරන්න අද යාරම මාතෘකාව. අන්න වැඩේ. ඕ දෙමලි ගණ ගණිද්දි හරිම නියමයි හරිද? ඕ දැන් නියමයි. මම ওই මාත්‍රකාව තමයි දැන් අර ඉහන් ගණ තමයි අද එළි වෙනකන් කියන්නේ. එළි වෙනකන් කියන්නේ ඉහන් ගණ තමයි අද හරියට පේපර් ලියද්දි කියනවා. මාර වැඩක් වුණානේ. අටවසර පන්තියේ කනෝක ගැට කරෙක් කනේ පන්තියේ ලොග් වුණානේ. ඕ ළමයි ඉතින් පේපර් ලියන නවත්තල ඕනවා හිතන්නේ හරිද? හරි 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 යන් 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 හරි ඉනකට යන් ශිවා ඔබ බැලුම් ගැට ගසන්න නාන් මේසෙයේ අලංකරිකිරෙන් ලියාගන්න මම මේසය සරසන්නෙමි මම මේසය සරසන්නෙමි මම තව ප්‍රශ්නයක් අහන්නද හරි උදේ අලංකරිකිරෙන් සරසන්නෙමි ඒ වාක්‍යාතය එන්නේ මොකක් උත්තේ වුණොත්ද මොකක් උත්තේ වුණොත්ද ඔමාය කියන්න බලන්න පුතේ ඔමාය කියන්න බලන්න මොකක් උත්තේ වුණොත්ද පුතේ දැන් සරසන්නෙමි කියලා සිංහලෙන් එන්නේ මොකක් උත්තේ වුණොත්ද මම නියමයිනේ මම කියලා આવොත් තමයි සිංහලෙන් එන්නේ එතකොට දෙමළෙන් කොහොමද මම කියන එකට කියන්නේ කියන්නේ වැරදුනට කමක් නැහැ කියන්න සර් කවදාවත් බනින්නේ නැහැ මොකද්ද සර් මම කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද අපි නාන් නියමයි මම ප්‍රශ්නයක් අහද්දි ඒක බැරිුණා කියලා මම ජීවිතේටවත් බනින්නේ නැහැ හරිද මම බැලලා දීදේම කාටවත් බැලලා නැහැ නේද? එහෙනම් කාටවත් බැලලා නැහැ. හරිද? අර වගේ ගොම්බදින කංගයක් කරපස්සේ මට තරහ යනවා. ඔව්. අපිත් පුරුෂනේ. ඉතින් අපිත් ඉන්නවා අපි කියන්න පුළුවන් එක එක දේවල්. අපිට එහෙම එන්නේ නැහැ පුතේ. අපි හේතුව හැදිච්ච අම්මලා අප්පච්චිලාගෙන් ඥාන වෙච්ච ළමයි ඒකයි. ඉතින් ඒක බයෙන් දෙපා. ඔය වගේ තියෙනවා ඉතින් බුදු අම්ම ඕවා නෙවෙයි. තව ඉස්සරහට හොඳ හොඳ දේවල් තියෙනවා. ඕවා නෙවෙයි හිතන ප්‍රශ්න. හරිද? දැන් ගෑස් කීයද? සිමින්ති කීයද ඔන්න ප්‍රශ්න ඕ ඒවා තමයි ප්‍රශ්න යම් පාඩම හරි බලන්න ඊළඟට බලන්න ගීතා ඉදෝ මේසෙයි විරිප්පු ලියාගන්න පුතේ ගීතා මෙන්න මේස ඇතිරිල්ල ඉක්මන් කරමු ඔය තේරුම් කතා කරපු නිසා ඉක්මනට යන්නේ ගීතා මෙන්න මේස ඇතිරිල්ල ගීතා මෙන්න මේස ඇතිරිල්ල ගීතා මෙන්න මේස ඇතිරිල්ල සරියා හරි නේද හරි බලමු අපි ළඟට සරි ජනනී ප්‍රියගමිට්මන්ට සරි ජනනී අනුෂි කරන්ට් එක නැද්ද
නෑ සර්. ඔය මේ ඔය නැගිටින නේද? නැගිටින පළාතේ නේද? ඔව් සර්. නැගිටින පළාතේ ඔය මේ හැමතිගේ ගෙදරට ගහන්න ගිහිල්ලා ගාල එතකොට හරි කරන්ට් එක දෙනවා. හා සර්. හරි හරි අපි යන්නේ ළඟට. ඔව් එහෙම තමයි දැන් අපේ ආධිපත්‍යනවා තියෙන්නේ. හරි බලමු අපි ළඟට. හරි බලන්න. ඊළඟට බලමු බොරුවට කියන්නේ හරිද? අන්තිම ගාල් ගහන්න යන්න එපා. ඔව් ඔව්. ඊට පස්සේ කූඩුව යන්න වෙයි ඊට පස්සේ ඕවට. හරි 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 බලන්න දැන් බලන්න. බලන්න වර්ණ කඩදාසි ගලෙයි කොණ්ඩු වාරුංගල් තියාගම් පුතේ. පාට කඩදාසි කොණ්ඩු වාරුංගල් අරගෙන එන්න තියාගමු. වර්ණ කඩදාසි නැත්නම් පාට කඩදාසි අරගෙන එන්න. පාට කඩදාසි අරගෙන එන්න. වර්ණ කඩදාසි හැලේ කොණ්ඩු වාරුංගල් පාට කඩදාසි අරගෙන එන්න. පාට කඩදාසි අරගෙන එන්න. සරි අடுத்த වාක්‍යම් ඉதோ කොණ්ඩු වරුකිරේ ලියාගම් පුතේ මෙන්න අරගෙන එනවා. මෙන්න අරගෙන එනවා. ඉதோ කොණ්ඩු වරුකිරේ මෙන්න අරගෙන එනවා. මෙන්න අරගෙන එනවා. දැනිරු ඉන්නා නේද? මොකිටේ දෙොයි කියලා දැනිරුවා. නාලන්දේ නේද? නාලන්දේ ළමයි නිදියන්නේ නැහැ හරිද? නාලන්දේ ළමයි අඳුම ගානේ අවදින් ඉන්න ඕන සාමාන්‍යයෙන් රෑ දෙකමාර විතර වෙනවා. වෙනකන්. ඔව්. ඇයි නාලන්දේ කියලා කියන්නේ ආනන්ද නාලන්දේ කියලා කියන්නේ බස්නාහිර පළාතේ වගේම ලංකාවේ ජනප්‍රිය පාසල්. ඒ වගේ පාසලක පන්තියේ මුල් රැංක 10ට යනවා කියලා කියන්නේ ඕ ලෙවල් වල අනිවාර්යෙන්ම. ඕ ලෙවල් වල ඒ නමයක් අරගෙන හොඳම ප්‍රතිඵලයක් rank එකක් වෙන්නත් පුළුවන්. ඒ තත්ත්වයට එනවා කියන එක වගේ තමයි. ඉතින් ඒක තමයි ඒ පාසල් වල තියෙන රහස පුතේ. තරගකාරී. ගම්බද පාසල් වලට ඕක නැහැ. මේකේ ප්‍රශ්නේ ඉතින් අපි බලමු ඉතින් වැඩ කරගෙන හදාගමු අපි. හරි බලන්න. ඉதோ කොණ්ඩු වරු හිරෙන් මෙන්න අරගෙන එනවා. හරි බලමු අපි ළඟට. ජනනි එල්ලෝරුම් වඳු විත්තාර්හල් කේක් විට්ටුවෝමා. ලියාගන්න. ජනනි හැමෝම ඇවිත් ඉන්නවා. ජනනි හැමෝම ඇවිත් ඉන්නවා. ඔතන ඉස්කෝලේ තේරුම දෙන්න පුළුවන් මෙහෙම ජනනි සයදුන්නේ හැමෝමනේ. ඉස්කෝලේ දෙන්න පුළුවන් හැම දෙනාම. අන්න ඉරක් දාලා ලියාගන්න හැම දෙනාම කියන වචනය. ඉරක් දාලා ලියාගන්න. ජනනි හැමෝම ඇවිත් ඉන්නවා. කේක් වෙට්ටුවෝමා. කේක් එක වෙට්ටුවක් දාමුද? එහෙම නෙමෙයි අහන්නේ හරිද? කේක් වෙට්ටුවෝමා. කේක් කපමුද? කේක් වෙට්ටුවෝමා. කේක් කපමුද? ඔයාලෙන් ඔක්කොම මාතර හරිද? නැයි තුන්වෙනි දවසේ ඉන්න කොටුවක් උසව ගානේ බර්ත්ඩේ පාටි එකසගේ. හරි වෙන්න. ඔව් ඔව් වෙන්න ඔක්කොම වෙනවා. ඔක්කොම එක්කන් යනවා පීසා හැට හරිද? පීසා හැට අරගෙන යනවා ඔක්කොම. එන්න 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 එන්න. හරි 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 හරි. හරි බලමු බලමු බලමු. ඊළඟට. ජනනි හැමෝම ඇවිත් ඉන්නවා. කේක් කපමුද? හරි බලමු ඊළඟට. සරි අම්මා හරි අම්මා ලියාගම් පුතේ. සරි අම්මා හරි අම්මා. සරි අම්මා හරි අම්මා. සරි අම්මා හරි අම්මා. සරි අම්මා හරි අම්මා. සරි අடுத்த වාක්‍යයන් පාරුංගල්. පිරන්දනාල් වර්ල් ටු පර්ඩ් වෝම් කේක් වේටු වෝම් ලියාගන්න. උපන්දින හරි අවබෝධයෙන්. උපන්දින වර්ල් ටු පාඩුවෝම් සුභපැතුම් ගීය ගයමු. ලියාගන්න. උපන්දින සුභපැතුම් ගීය ගයමු. උපන්දින සුභපැතුම් ගීය ගයමු. සුභපැතුම් ගීය ගයමු. කේක් වට්ටුවෝම් කේක් කපමු. කේක් වට්ටුවෝම් කේක් කපමු. මම අන්තිම විනාඩි පහේ අද ඔයාලට කියලා දෙන්නම් මේ අවුරුදු සතිය කොහොමද පළදායි විදියට යොදාගන්නේ කියලා. මම ඒක කියලා දෙන්නම්. හේතුව මෙහෙමයි. දැන් ගොඩක් අය බුදුම්ම අපිත් ඉස්සරහම තමයි. හරිද? අවුරුදු සතිය කියලා කියන්නේ හරිම නියමයි පුතේ. ඔව්.
ගෙදර ෆ්‍රිජ් එක ඇරියොත් කොහෙන් බැලුවත් කන දේවල්. ඔහු කොහෙන් බැලුවත් කන දේවල්. හරිද? ඊළඟට කුස්සියට ගියත් කොහෙන් බැලුවත් කන දේවල්. ඉතින් පොතක් ගන්න හිතනවාද? ආ ඔක්කොම බදා ගන්නවා කෑම ගන්න. පෙරේත කමට. ඔව් පෙරේත කමට කවා. ඉතින් එහෙම කාලා අවුරුදු සතියක ඉවිල යනවා. ඊට පස්සේ ඉස්කෝලේ යනවා. බුදු අම්මෝ අකුරක් ලියා ගන්න බෑ අත වැවුනවා. අකුරක් ලියා ගන්න බෑ අත වැවුනවා. අය අත රිදෙනවා හරිද? ලියන්න try කරනවා අත මේ මිහ එපා 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 කියලා කියනවා අත. හරිද? ඉතින් ඒක අපිට ලොකු මයිනස් එකක් ජීවිතේට. දැන් ඔයාලා ගෙදර නේද උඩින් ඉඳියේ? ගෙදර ඉඳියේ. ඉස්කෝලේ ගියේ නෑ නේද ඔයාලා වැඩි දවසක්? ඉස්කෝලේ කොහේ යන්නද? කොරෝනාව ඔක්කොම විනාශ කරා අපේ. හරිද? ඉතින් ඒක නිසා මම අවුරුදු සතිය කියන්න පළදා යොදා ගන්න විදිය පුණ්‍ය කාලේට වැඩ කරන්න යන්න එපා. හරිද? පුණ්‍ය කාලේට වැඩ කරන්න යන්න එපා. හොඳට බලන්න බොරුද කියලා. හරිද? මම පුංචි කතාවක් කියන්නේ පොඩ්ඩක් නිදිමත ගැත්තේ තියෙන ඔයාලා පුංචිනේ තාම අටවසරේනේ. හරිද? හොඳ පුංචි කතාවක් කියන්නේ. දැන් අපේ මමත් පුංචි කාලේ එහෙමයි. පුණ්‍ය කාලේ උදා වෙන්න කලින් අම්මා කියනවා මුකුත් කන්න බෑ පුණ්‍ය කාල වෙලාවට දැන් කාල බඩ පුරව ගන්න කියලා. එහෙම කියනවද නැද්ද? එහෙම කියනවද නැද්ද? ආ එහෙම කියනවා. අපිට ජීවිතේට හැදෙන්න ලොකුම බඩගින්න හැදෙන්නේ කොයි වෙලාවට? ආ කොයි වෙලාවට හැදෙන්නේ? පුණ්‍ය කාල වෙලාවට. ඔව්. පුණ්‍ය කාල වෙලාවට තමයි ලොකුම බඩගින්න හැදෙන්නේ. එදාට ඉතින් ඉවසන් ඉන්න බෑ. එහාට යනවා බඩගිනි, මෙහාට යනවා බඩගිනි. ඊට පස්සේ මොකද කියන්නේ? අර අත තියනවා එළියට අරන් ගිහිල්ලා කණ්ඩ කියලා කියනවා. ඒ වගේ බඩගින්නක් ජීවිතේටවත් එන්නේ පුණ්‍ය කාල දවසට විතරයි. ඒ හැටි පුතේ. ඒ හැටි. අපිට කොහොම මතකෙදි hina ඉඳින් ඉස්සර කරමු දෙකක්. හරි? ඉතින් ඔයාලටත් ඒ වගේ තමයි. මම කියන්නම් අවුරුදු සතිය කොහොමද පළදායි විදියට යොදා ගන්න කියලා. නෑ මම කියලා දෙන්නම් අන්තිමට. පොඩ්ඩක් මේ ටික ඉක්මනට කරගෙන යමු. හරි. බලන්න ඊළඟට උපන්දින සුභපැතුම් ගීතය ගයමු කේක් වෙට්ටුවෝ කේක් කපමු. හරි ඊළඟට බලන්න ශිවා ගීතා වාරුංගල් කේක් සාප්පිරුංගල්. ලියා ගන්න පුතේ ශිවා ගීතා එන්න කේක් කන්න. 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 හරි. ඔන්න බලන්න නියම ප්‍රශ්නයක් ඊළඟට අහනවා. ශිවා උඟල් පිරන්දනාල අනුත්තමාදම් වල්ලවා. ඕ බලන්න අහන විදිය ශිවා උඟල් පිරන්දනාල අනුත්තමාදම් වල්ලවා. මෙතෙන් ශිවා කියන කෙනාට කොහොමද එන්න ඕන? කොරිතුවක් උසව කියලා තමයි එන්න ඕන. හරිද? හරි බලන්න ශිවා උඟල් පිරන්දනාල අනුත්තමාදම් වල්ලවා. ලියාගම් පුතේ ශිවා ඔබේ උපන් දිනය එකම් කරමු. ශිවා ඔබේ උපන් දිනය ලබන මාසයේ නේද? ශිවා ඔබේ උපන් දිනය ලබන මාසයේ නේද? ශිවා ඔබේ උපන් දිනය ලබන මාසයේ නේද? ඕකේ මෙන්න මේ අඩුත්ත කියන වචනය පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟ නැත්තම් ලබන කියන වගේ තේරුමක් එන්නේ. හොඳද? නෙක්ස්ට් කියලා කියන්නේ අන්න හරි. නෙක්ස්ට් ජෙනරේෂන්. ආ ඊළඟ පරපුර. මොන පරපුරද සර්? අපිට මේ වෙලාවේ නිදිමතයි නේද? ආ අවුරුදු සතියක් නිකන් ඉන්න දෙන්නේ නැහැ නේ. මොනා කරනවද මන් දන්නේ. අඩුත්ත කියනවා, පිරන්දනාල් කියනවා, අල්ලවා කියලා කියනවා නේද? මොනා කියනවද මන් දන්නේ නැහැ. හරි හරි ඉඳගෙන හරියන්නේ නැහැ. ලෝකේ ජය ගන්න නම් අවදියෙන් ඉන්න ඕන. ඕ ඕ අනිවාර්යෙන්ම අවදියෙන් ඉන්න ඕන. නිදියන්න බෑ. නිදියගෙන ලෝකේ ජය ගන්න බෑනේ. නිදියගෙන ලෝකේ ජය ගන්න පුළුවන් රාජපක්ෂ පරම්පරාවෙන්. හරිද? ඕ එහෙම පුළුවන්. නැතුව බෑ. හරි හරි යන්න ආදර. හරි බලන්න. ඕම් ගීතා, ඕ ගීතා. ලියාගන්න ඉක්මනට. ඕම් ගීතා, ඕ ගීතා. ඔමායා මොකෝ නිදිමතෙයි? ආ මෙහෙම කරගෙන ඉනවා. S2 කරගෙන මෙහෙම කරගෙන S2 එළියට එයි. අයියෝ මොකෝ නිදිමතයිද? නෑ 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 නිදිමත නෑ අපේ ළමයිද. හරි බලමු අපි. ඕම් ගීතා, ඕ ගීතා. ඊළඟට බලන්න ශිවා පිරන්දනාල් වෙලාවයි එප්පඩි කොණ්ඩාරු වීර්හල්. ලියාගන්න පුතේ ශිවා උපන්දින උත්සවය කොහොමද සමරන්නේ?
උපන්දින උත්සවය කොහොමද සමරන්නේ? උපන්දින උත්සවය කොහොමද සමරන්නේ? ජනීෂ ඔලූස්සන් ලියන්න පුතේ නැත්තම් නින්දෙයි. ඔව්වෝ ඊට පස්සේ තමම දන්නේ බුදි විනිදි. උපන්දින උත්සවය කොහොමද සමරන්නේ? මොකද්ද සර් අපි හැමදාම පන්ති රැට කරමු බුදුවම්ම බෑ 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 සර්ගේ පොඩි කාලේ ෆොටෝ එකක් පෙන්වන්නකො මේ අයලා තියෙන බුදුම ප්‍රශ්නේ ආ ෆොටෝ පෙන්වන්න කියනවා පොඩි කාලේ ඒ පොඩි කාලෙත් මේ වගේම තමයි ඉතින් හැන්සම් කොල්ලා ඔව් 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 පොඩි කාලෙත් මේ වගේම තමයි හරි හරි බලමු 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 පෙන්වන්න පෙන්වන්න පස්සේ දැන් බෑ දැන් බෑ හරි බලන්න ශිවා උපන් දිනය කොහොමද සමරන්නේ හරි බලන්න ඊළඟට நான் எல்லா நண்பர்களையும் அழைப்பேன் இல்லையா கணக்குத்தே மாம மாம யஹலுவன் சியலு தினாட்டம ஆராதனா கரண்ணிமி மாம யஹலுவன் சியலு தினாட்டம ஆராதனா கரண்ணிமி மாம யஹலுவன் சியலு தினாட்டம ආරාධනා කරන්නෙමි මම යහළුවන් සියලු දෙනාටම ආරාධනා කරන්නෙමි සරියා අடுத்த වාක්‍යම් අලයිපිදල් අනුපුවෙන් පුතේ ඉදල් කියලා කියනවා මල් පෙත්තට ඉදල් ඉදල නෙමෙයි මල් පෙත්ත අලයිපිදල් කියලා කියනවා අපි සුබ පැතුම් පත ලියාගමු සුබ පැතුම් පත ලියාගන්න සුබ පැතුම් පත් පොඩක් ඉන්න වාල්තු මඩල් සුබ පැතුම් පත් ලියන්නපා ලියන්නපා පොඩක් ඉන්න අලෙයි පිදල් ආරාධනා පත් අන්න එහෙම ලියාගන්න ආරාධනා පත් යවන්නෙමි සුබ පැතුම් පත් කියලා ලියන්නපා සුබ පැතුම් පත් වාල්තු මඩල් අලෙයි පිදල් කියලා කියන්නේ ආරාධනා පත් යවන්නෙමි ආරාධනා පත් යවන්නෙමි ඊළඟට පුදිය ආඩෙයිහල් අනිවෙන් අලුත් ඇඳුම් අඳින්නෙමි අලුත් ඇඳුම් අඳින්නෙමි දැන් කට්ටිය අලුත් ඇඳුම් කිහිම අරගෙන ඉවරද ආවුරුද්දට නෑ පුදුතුවක් කුසලයක් තාම අරන් දුන්නේ නෑ කවුරුවත් ගන්න ඕන නැදුන ඒකනේ පන්දිනි පුතේ යන්න විදියක් නැහැ නේද ඒක ප්‍රශ්නේ වෙලා තියෙනවා තමක් නැහැ ඉතින් පරණ අවුරුද්දම ඇඳුමක් අඳිනවා අලුත් අවුරුද්දට නේද ආ බලමු අපි ඊළඟට කේක් වෙට්ටුවෙන් කේක් ලියාගන්න කේක් වෙට්ටුවෙන් කේක් කපන්නෙමි මම කරමු කේක් වෙට්ටුවෙන් කේක් කපන්නෙමි කේක් වෙට්ටුවෙන් කේක් කපන්නෙමි හරි නේද හරි අපි බලමු ඊළඟට ඔක් කලින් කතා කරපු නිසා මම ඉක්මනට යන්නේ හොඳද හරි බලන්න ඊළඟට සොල් අරිමුහම් වචන හඳුන්වා දීම පුතේ ඉක්මන් කරන්න සොල් අරිමුහම් වචන හඳුන්වා දීම ලියන්න ඉක්මනට සොල් අරිමුහම් වචන හඳුන්වා දීම සොල් අරිමුහම් වචන හඳුන්වා දීම කොල්ලරි මුහම් වචන හඳුන්වා දීම හරි බලන්න මුදලාංශොල් වරවේ පෙරේ විසිට කාමරය පුතේ ඇල ඉරක් දාලා ලියාගමු සාලය කියලා සාලය දෙකම ලියාගන්න වරවේ පෙරේ ඇල ඉරක් දාලා ලියාගන්න පුතේ සාලය සාලය නෙවෙයි හොඳද සාලය කියන්නේ මාළුවේ සාලය සාලය දුවම් අල පිළිදාන්න එපා නිදිමත විකාරේ මම දන්නවා ඉතින් අපි කොහොම ඔය වගේ පහු කරානේ ඔව් මොනාලියනද මම දැන්නේ නිදිමත විකාරේ හරිද ඊට පස්සේ පහු වෙනද බලද්දි තමයි දන්නේ මොනාවේ ලියලා තියනවාද කියලා හරි බලමු මේසෙයි විරිප්පු මේසෙයි ඇතිරිල්ල ඇල ඉරක් මේස රෙද්ද දෙකම ලියාගන්න මේස ඇතිරිල්ල ඇල ඉරක් මේස රෙද්ද මායා ලියන්න මොකෝ ආ මොකෝ මදුරු ඉන්නවද ආ
තනිශලා එකතරම් අතුරු වින්දව නේද? ඒකනේ. හරි බලමු අපි ළඟට. කට්ටුංගල් බඳින්න ඇල ඉරක් දාලා ලියා ගන්න පුතේ ගැට ගසන්න. ගැට ගසන්න. ගැට ගසන්න. ඕ එයා ගිහිල්ලානේ. මම එයා ලියු කරානේ ගැට ගසන්න ඕනේ කියලා. ගැට ගසන්න. සරි. ඊළඟට අලංගරිපෝම් සරසමු වර්ණ කඩදාසි පාට කඩදාසි ඇලිරක් වර්ණ කඩදාසි දෙකම ලියාගන්න පාට කඩදාසි ඇලිරක් වර්ණ කඩදාසි වර්ණ කඩදාසි අදුත්ත ෂොල් පිරන්දනාල් උපන් දිනය බලූන් ගල් බැලුන් හරි නේද බලූන් ගල් බැලුම් අපි ඉක්මනට යන ෂේඩ් පාඩු මූන්දු ඉක්මන් කරමු මේවා කලින් කතා කරපු දේවල් ඉක්මන් කරමු හරි අවබෝධයෙන් බලන්න අනිත් අයත් උරේ යාඩලේ සෙරිමඩු පොම් සරිපිලේ ඉඩුවෝම් එයා ගම්පුතේ සංවාදයට සවන් දෙමු හරි වැරදි යොදමු සංවාදයට සවන් දෙමු හරි වැරදි යොදමු සංවාදයට සවන් දෙමු හරි වැරදි යොදමු උදේ ඉක්මනට යන්නේ කලින් කතා කරපු නිසා හොඳද නැත්නම් ඉක්මනටම යන්නේ නැහැ කලින් කතා කරපු නිසා තමයි යන්නේ ඉක්මන් කරමු උරේ යාඩලේ සෙරිමඩු පොම් සරිපුලයි ඉදුවෝම් ලියාග සංවාදයට සවන් දෙමු හරි වැරදි යොදමු සංවාදයට සවන් දෙමු හරි වැරදි යොදමු සරි මුදලාම් විනා ඔමායා සොලුංගල් පළවෙනි ප්‍රශ්නේ ඔමායා කියන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ කියන්න බලන්න ඒ උදව් කරන බයින් එක සර් හරිද වැරදිද කියලා කියන්නේ නෑ පුතේ නෑ තම ඉන්න වාක්‍යම් තමන මලින් සොලුංගල් මේ වාක්‍ය දෙමලින් කියන්න බලන්න උච්චාරණය කරන විදියට ගීතා කියන කියන රඟනට කමන්නේ පිරන්දනාල් කොණ්ඩාඩු ගිරාල් කොණ්ඩාඩු ගිරාල් මීඳුම් ඉඳ වාක්‍යයෙන් සත්‍යමහා සොල්ලුංගල් කොමාය ඉවක තේරුණාද ආ නැවතත් මේ වාක්‍ය හයියෙන් කියන්න ගීතා පිරන්දනාල් කොණ්ඩාඩු ගිරාල් කොණ්ඩාඩු ගිරාල් இந்த வாக்கியம் சரி அல்லவா ப்ளே ஓமாய் சொல்லுங்க මේ வாக்கியம் හරිද වැරදිද කියන්නේ වැරදුනාට කමන්නේ නැහැ මගේ පුතේ මං කවදාවත් වැරදුනාට බලන්නේ නැහනේ සර් කොණ්ඩාඩු කිරාල් කියන එක දන්නේ කොණ්ඩාඩු කිරාල් කියලා කියන්නේ සමරයි වැරදි සර් වැරදි අන්න හරි එතකොට ඉඳ වාක්‍යම් සිංහල මොළයේ පෙරපොමු මාය මේ වාක්‍ය සිංහල භාෂාවට හරවන්න බලන්න ගීතා උපන්දින සමන නියමයි නේ ලියා ගන්න tag ගාල අපි ඔමාය කියන එක tag ගාල ලියාගමු අනිත් අය ගීතා පිරන්දනාල් කොණ්ඩාඩු හිරාල් ගීතා උපන්දිනය සමරයි හොඳයි ගීතා උපන්දිනය සමරයි මම ඊළඟ අවස්ථාව දෙනවා අපේ ඔමබිට ඔමබි සිනිත්‍යා ඊළඟ අවස්ථාව මන් දෙනවා ජනීෂට. හරි. එතකොට මේ වාක්‍ය වැරදි පිටේ. සර් දෙමළෙන් කියන එක හොඳට ඔළුවට දාගන්න. සිංහලෙන් මන් කියන්නෙත් ඒකයි දෙමළෙන් කතා කරලා ඔයාලා වචන හුරු කරගන්න. වචන තමයි වැදගත් වෙන්නේ. හරි මන් නියමයි. හරි. ඔනදී. ඉරණ්ඩාවුදු විනා සත්‍යමහ සොල්ලුංග. මුදලාම් තමිල් මොළයේ සොල්ලුංග පෙන්වෝ ඉඳ වාක්‍යම් සිංහල මොළයේ පෙරපෝ. සරියා. සරි සොල්ලුංග. සීවා බැලුන් කටින නල්ලු මික්ක නල්ලු හරි ඉඳ වාක්‍යම් මීන්දුම් සොල්ලුංග නැවතත් කියන්න ඒ වාක්‍ය නැවතත් කියන්නකෝ දෙමළේ සිවා බැලුන් කටින නල්
கட்டினான். சரி, இந்த வாக்கியம் சிங்கள மொழியில் பெயர்ப்போம். சிவா பலூன். கியான் கியான் பலூன் பலூன் இந்த வாக்கியம் சரி எனக்கு தெரியும் தானே கட்டினான் கியான்னே ஹரி. ඒක හරි. එතකොට අපේ යාළුවන්ට ඇහෙන පොඩ්ඩක් කියන්න බලන්න මේ වාක්‍ය සිංහල තේරුම. සිවා බැලුන් ගැට ගැසුවේ. අන්න හරි. ලියාගන්නටක් ගාලා. සිවා බැලුන් ගැට ගැසුවේ. හොඳයි. සිවා බැලුන් ගැට ගැසුවේ. ඔයාලා දී සෙට් එක නියමයි. මම ඒකයි මේ එක්ස්ට්‍රා ක්ලාස් වල පළවෙනි ක්ලාස් එක ඔයාත් එක්ක මෙයා කරන්න දෙන්නේ. ඒකවල මට සතුටුයි මේ. හරි. මනීෂා. මනීෂා නේ සෝරි. ජනීෂා. මනීෂට මම පස්සේ අවස්ථාවක් දෙන්න. මහීෂ නේද? මහීෂට මම පස්සේ අවස්ථාවක් දෙන්න. කො අපේ මම කාටද අවස්ථාව දෙනවා කිව්වේ? ආ දැන් කු කීතනා වරුවිල්ලේ இந்த වාක්‍යම් සත්‍යමාහ මීண்டும் சொல்லுங்க. எனக்கு கேட்கவில்லை. පිරන්දනාල් විලාවිරු කු කීතනා වරුවිල්ලේ බයි. இந்த වාක්‍යம் සිංහල මොළයේ පෙරපොම් ජනීෂා. උපන් දිනේට කීර්තන ආවද? ආවදද? ආවා. ආවා නෙවි. වරවිල්ලේ ආවෙ නැහැ. එතකොට බලන්නකො. ආ කොහොමද එතකොට එන්න ඕන තේරුම? පිරන්දනාල් කියන්නේ මොකද්ද? උපන් දින. විලාවික්ක කියන්නේ උත්සවයට. කීර්තනා ආවෙ නැහැ. හොඳයි ජනීෂා. නියමයි. එතකොට ඒක හරිද වැරදිද? වැරදි. වැරදි. නෙමෙයි. හරි. ආ වැරදි නෑ. ඇයි කීර්තන ආවද? කීර්තන ආවද? නෑ 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 නෑ. කීර්තන ආවෙ නෑ. හරිද? පොයිසොල්ල වෙන්නම්. பிறந்தநாள் விழாவிற்கு கீர்த்தனா வரவில்லை. உபந்தின உற்சவையட்ட கீர்த்தனா ஆவி நெஹே. எத்தகோட்டே ஏக ஹரி. எத்தோடு பலண்ட ஷெட்பாடு நான்கு பலண்ட புகே உரை யாடலை பத்திரமேற்று வசிப்போம். இப்பங்களை அங்கோகாது கலி கதாகரப்புனிசா இப்பங்கரும் புகே உரையாடலை பத்திரமேற்று வாசிப்போம். லியாகமோபி ஹரி பலண்ட சங்வாத சாரி உரையாடலை சங்வாத லியாகனதுதே சங்வாதய சரித்தவலட பெதி கியவமு. சங்வாதய චරිතවලට බෙදී කියවමු. සංවාදය චරිතවලට බෙදී කියවමු. සංවාදය චරිතවලට බෙදී කියවමු. සංවාදය චරිතවලට බෙදී කියවමු. සංවාදය චරිතවලට බෙදී කියවමු. හරි. එතකොට ඒ ටික හරි. අපි බලමු ක්‍රියාකාරකම් අංක පහ. පුතේ වේගින් වැඩි ටිකක් කරගමු. හේතුව තමයි දැන් අවුරුදු සතියක් එක්ක ඔයාලට මේ මම එක්ස්ට්‍රා ක්ලාස් එක දාලා කරන්නේ ඒකමයි. වැඩ ගොඩක් කරගන්න ඕන නිසා. හරි. අපි මීට කලින් මේ කොටස කතා කරද්දී අපේ දූල පුතාලත් එක්ක මේක අපි මතක ඇති A4 කොලයක නිර්මාණය කරා නේද? A4 කොලයක නිර්මාණය කරන්නේ දන්න හරි ඔය තීන කට්ටිය ගා මයිමි. හොඳයි මයිමි. මට ඒවලත් තිබ කට්ටිය ෆොටෝ. ඉතින් ඇත්තටම අපි ඒ වගේ වැඩ කළා. හොඳයි. කට්ටිය වැඩ කරනවානේ. මට සතුටුයි ඒක කරලා.
පළමු අපි ඊළඟට මේක බලමු ඉක්මනටම. අපි ඔවා කලින් කතා කරලා තියෙන දේවල් ඉක්මනටම අද ටිකට යමු. බලන්න. පින්බරම් වර්ල්ඩ් මඩලේ වර්සිට් ෆෝම් ලියා ගන්න පුතේ. පහත වී ඇති නැත්නම් පහත දැක්වෙන පහත දැක්වෙන පහත දැක්වෙන පහත දැක්වෙන වර්ල්ඩ් මඩලේ වර්සිට් ෆෝම් සුබ පැතුම් පත කියවමු. පහත දැක්වෙන 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 සුබ පැතුම් පත කියවමු. හරි. බලමු අපි හරි අවබෝධයි. දැන් ඔයාලට යම් කිසි අවබෝධයක් තියෙන්න ඕන මෙන්න මේක දැක්ක ගමන් තේරුම මොකක්ද කියලා. තේරුණාද? ඔන්න ඕක දැක්කට පස්සේ තේරුම මොකක්ද කියලා තමන්ට පුළුවන් වෙන්න ඕන. මම අවස්ථාව දෙනවා කාටද අපි මල්මිට දෙන්න. මල්මි இந்த வாக்கியம் சத்தியமாக சொல்லுங்கள். இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். சரி, இந்த வாக்கியம் சிங்கள மொழி பெயர்ப்போம். சுப உபந்தினையாக வேவா. சுப உபந்தினையாக வேவா. சரி, நல்லது. லியாகம் போதா. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். சுப உபந்தினையாக வேவா. உபங்கறாங்க. சுப உபந்தினையாக வேவா. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் சுப உபந்தினையாக வேவா. சுப உபந்தினையாக வேவா. சுப உபந்தினையாக வேவா. சுப உபந்தினையாக வேவா. ஈழங்கட்ட அன்புள்ள ஜனனிக்கு மேயாகந்த அன்புள் ஜனனி நேமே ஹொகது அன்புள்ள ஜனனிக்கு ආදරණීය ජනනිට. ළමයි කියනවා ඇඹුල් ජනනිට. බුදු අම්මෝ බොරු ලියන්න එපා. ආදරණීය ජනනිට. අන්බුල්ල ජනනිකු ආදරණීය ජනනිට. අන්බුල්ල ජනනිකු ආදරණීය ජනනිට. அன்புள்ள ஜனனிக்கு ஆதரணீய ஜனனிட. ஆதரணீய ஜனனிட. அன்புள்ள ஜனனிக்கு ஆதரணீய ஜனனிட. ஆதரணீய ஜனனிட. ஆதரணீய ஜனனிட. சரி, அடுத்த வாக்கியம். இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் சுப உபந்தினையாக வேவா. சுப பத்தனா சுப உபந்தினையாக வேவா. மேல தான் புத்தி அர கெட்டிலிபி கீழே கியாண்டி ஷார்ட் லெட்டர்ஸ் வகை தான் ஒரு ஆராதனை சுப பெத்தும் பத் கீழே கே ஆராதனா பத் நினை ஓகே லமாய் பட்டல வகண்டவா ஆராதனா பத சக சுப பெத்தும் பத் இது ஒய தேக பட்டல வகண்டேபா ஹரது ஒய ஷார்ட் லெட்டர் எக்கக் வகை தான் சுப உபந்தினையாக வேவா. ஹரிம லேசி இனிய பிறந்த நாள் வாழ்த்துக்கள் சுப உபந்தினையாக வேவா. கர்ணேது. சரி, அடுத்த வாக்கியம். வாழ்க வளமுடன் வியாகம் புதே திவி மக சருவேவா. புதே வாழ்கின்றேன் கீழே கேண்டே ஜீவத் வெமி. வாழ்கின்றேன் ஜீவத் வெமி. එතකොට වර්ල්ඩ් කියලා කියන්නේ ජීවිතය නැත්තම් දිවිය. දිවිය නෙවෙයි දිවිය. වර්ල්ඩ් වල මුදල් දිවි මග සරු වේවා. ලියා ගන්න. දිවි මග සරු වේවා. දිවි මග සරු වේවා. දිවි නගුම නෙවෙයි හොඳද?
දීනකම තම මතක්කින යක්ති වර්ණ බලමුඩන් දිවි මග සරුවේවා දිවි මග සරුවේවා සරි ඊළඟට බලන්න ඉපඩි කු ගීතා ඉපඩි කු මෙයට ගීතා ගීතා ඉපඩි කු මෙයට ගීතා උදේ මේට කලින් මේ කොටස කතා කරලා තියෙනවා ඉන්නවනම් ලිව් වෙන ප්‍රශ්නයක් නෑ ඒක හේතුව එතකොට ඒ අයට බැරි ටික් කරගන්න පුළුවන් ලබන සතියේ ඉඳන් එතකොට අලුත් පාඩම් අලුත් කොටස එනවනේ දැන් අද අලුත් අය ඉන්න නිසා තමයි මම මේ කොටස කරන්නේ හේතුව දැන් මට තේනවා ගොඩක් අය ලියන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා මම දන්නවා ඒ අනිවාර්යෙන් කලින් කතා කරපු අය නමුත් ඒක තමන්ගේ කැමැත්ත මත ඉන්නව හෝ නැත්නම් ඒක තමන්ගේ කැමැත්ත ප්‍රශ්නයක් නෑ හොඳද හරි බලමු අපි ඊළඟට බලන්න පින්වරුන් විනා විනා කළොකු විඩෙයි අලිපෝම් ලියා ගන්න පුතේ පහත දැක්වෙන ඉක්මන් කරමු පහත දැක්වෙන අනිත් අයගේ ගන්නට ඔයාලා ගන්න ඕන ඉක්මන් කරා පහත දැක්වෙන විනා කළොකු ප්‍රශ්න වලට පිළිතුරු දෙමු නැත්තම් සපයමු පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයමු නැත්තම් පිළිතුරු දෙමු පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙමු පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙමු පිළිතුරු දෙමු හරි බලන්න හරි අවබෝධයෙන් මේලේ පළවෙනි ප්‍රශ්නය මුදලාම් වෙනා පාරුංගල් මේලේ උල්ල වර්ල්ඩ් මොඩල් එදෙයි පට්‍රියදු හරි සර් තේරුම දෙන්න කලින් සර් දෙනවා ප්‍රශ්න තුනට විනාඩි 4ක් ඉක්මන් කරලා ලියන්න බලන්න පිළිතුරු ටික අච්චු පොතේම ලියන්න බලන්න පැන්සල් පුළුවන් විදියට try කරන්න ඔයාලා ඉස්කෝලේ යද්දී 8 වසර ඉස්කෝලේ පටන් ගනිද්දී අපි පළවෙනි පාඩමත් ඉවර කරලා දෙවෙනි පාඩමත් ආරම්භයක් අරගෙන යන්නේ හොඳද? ඒ නිසා ප්‍රශ්න නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් වැඩෝ වගේ දෙමළ ඉගෙන ගන්න තියෙන්නේ. කලින් ඉගෙනගෙන තියෙන්නේ. ටීචරක් කියලා දෙන්න තියෙන්නේ දැන් කට්ටිය. හරිද? ඔව් ඔව් ඔව්. ඊය පියන්දනල් වාල්තුක ටීචර් කියන්නක් කලින් තත් 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 ගාලා කියාගෙන යනවා. එතකොට දන්නවා වැඩෝ කියලා. හරිද? ඉක්මන් කරන්න. හොඳයි දෙවි. පුළුවන් නම් මට WhatsApp කරන්න මම බලලා අඩුපාඩු කියන්න. දෙලිවරයක් කො WhatsApp කරන්නකො මම ඊට පස්සේ අඩුපාඩු බලලා කියන්න. ඔහොම බලද්දී අර 100ට 100ක්ම බලන්න අමාරුයි. WhatsApp කරන්න බලන්න දෙවුමි පළවෙනි එක හොඳයි නමුත්
කෙටි පිළිතුරු වලින් කියලා දෙන්නේ. පොඩ්ඩක් ඒක තව වචන දෙකක් විතර මගේ පොතේ ඇඩ් වෙන්න ඕනේ. ඒකෝ ඒක හරි. අනිත් ටික හරි. අරක පොඩ්ඩක් ඇඩ් වෙන්න ඕන එකක් තියෙනවා. අනිත් ටික හරි. හරි නේද නෙමෙයි. හරි පොතේ හරි. හොඳයි. ඒක පොඩ්ඩක් හදාගන්න. මේ වචන දෙකක් විතර ඇඩ් වෙන්න තියෙනවා. එච්චරයි. ගනීෂා බිස්කට් කකා ඉන්නදුව මේ එවන් ඉක්මනට පිළිතුරු ටික කියලා. නැත්තම් අර ඉගෙන ගත්ත වචන දෙකක් බැරි වෙයි. බිස්කට් කන්න. රාඩ බිස්කට් කන. ආ සර්ට පේනවා හරිද? ආහා. කොකෝ ලියන් 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 ඉක්මන් කරන් ඉක්මන් කරන් ඉක්මන් කරන්. මහීෂා අපි බලමු. හොඳයි නියමයි මහීෂා. නියමයි සම්පූර්ණ විදිහට ලියලා දෙනවා පිළිතුර. හොඳයි පුතේ නියමයි. හොඳයි මහීෂා නියමයි. ඔමායා බලමු අපි. හොඳයි නියමයි. අන්තිම එක පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක වැටලුවක් නෑ. හොඳද? වැරදි දාන්නේ නැහැ. පොඩ්ඩක් එකතු වෙන්න ඕන පුංචි අකුරු දෙකක් තියෙනවා. අපි ඒක කතා කරමු සාකච්ඡා කරලා. හොඳයි. කොහමද? නියමයි. හොඳයි නේවාල. බලමු ඊළඟ අජනිරු. ජනිගෙත් ජනි නෙමෙයි. ජනිරුගෙත් ඒ ප්‍රශ්නය තියෙනවා. අපේ අර අනිත් දරුවගේ වගේම ඒ ප්‍රශ්නේ තියෙනවා තුන්වෙනි එක. අනිත් දෙක හරි. නමුත් තුන්වෙනික වැරදි නෑ පුතේ. ඒක පුංචි කොටසක් එකතු වෙන්න දෙනවා එච්චරයි. හොඳයි. මයුමි. ආ, යාගෙත් එහෙම තමයි. තුන්වෙනි එකේ පුංචි අඩුපාඩුවක් තියෙනවා. අනිත් ටික හරි පුතේ. තුන්වෙනි එකේ පුංචි අඩුපාඩුවක් තියෙනවා. අනිත් ටික හරි. ඒක හදාගමු අපි. තායිවනයි ඉන්නවද? ආ, අනුශිලාට කරන්ට් එක ඇවිල්ලා නේද? කෙනින් සර් කිව්ව කෝල් එකක් දීලා ඉක්මනට නැගිනහිර බලාතරම කරන්ට් එක දෙන්න කියලා. ආවනේ ඒකනේ. ඒක තමයි කරන්නේ. හරි ඉක්මන් කරන්. අනිත් අයකෝ ඉක්මන් කරන්ද? මං කරන්ද? කොහ අපේ ඔෂාන් ඔෂානි ලියපු ටිකෙන් එවන්න දෙන්න. කොහ එවන්න 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 එවන්න. මොන බෑ හොඳ කියලා තියන්නේ. හරක් වෙන්න එපා. හරිද? හොඳ කියලා තියෙන දෙන්න. එන්නයි හොඳ කියලා දෙන නරක් වෙන්න බෑ. ඔය වන්ට ලියපු ටික එවන්න. ෂෙහාන් විදර්ශන. ෂෙහාන් අද ක්ලාස් එකට ජොයින් උනේ. මම දැකලා නැහැ කලින්. නෑ සර්. මම මේවා කරද්දි හිටියේ නෑ. ආ ආ මේවා කරද්දි හිටියේ නෑ. හරි. වැරදි කරගෙන යනව නේද? වචන ටික ලියද්දි හිම තේරුම් ලියා ගන්නව නේද පුතා? ඔව් සර්. තේරුම් ඉස්කෝලේ කොහෙද? Google පාඩශාලින් පෙරෙන්ද? තලාකොල පොය පිටිකක් ඇත්තේ තියෙනවා. උංගල් ඌරේද? ආදාගලයයි. මොන දිස්ත්‍රික්කේද අයත්? කුරුණෑගල. කුරුණෑගල. සරි. හොඳයි පුතේ වැඩ ටික කරගන්න. එවන්න බලන්න අනිත් අයත් කෙසේදී. ගීතාවල්. තුන්වෙනික වැරදි. කෙසේදී තුන්වෙනික වැරදි. තුන්වෙනි කරදී නම් දෙකම දාන්න බෑ තේසඳි අපිට එක නමයි දාන්න පුළුවන් කෝ ගණිෂ එවන්න මොකද ප්‍රශ්නේ ප්‍රශ්නයක්ද නෑ ඔය මට දෙමළ කියවන්න පුළුවන් උනාට තේරුම් ගන්න දෙන්නේ දෙමළ කියවන්න පුළුවන් උනාට තේරුම් ගන්න පුළුවන් හොරාට බිස්කට් කන එක නවත්ත උදවස ඔව් හරිද ඔව් හොරාට බිස්කට් කනකොට මේ බෑ බෑ එහෙම බෑ හරිද මෙමල තේ කියවන්න පුළුවන් වුණාට තේරුම් ගන්න කොටුවක් උසට බෑනේ තේරුම් ගන්න එක්සර්ට් කියවන්න. එහෙම තමයි. හරිද අපිට බෑ කියලා දෙයක් නෑ පුළුවන්. ඕන දෙයක් පුළුවන්. මොකද්ද බැරි ප්‍රශ්නේ මොකද්ද කියවන්න බලන්න. මුදලාම් වාක්‍යයක් සල්ලුම් ගන්න. මුදලාම් විනාස සල්ලුම් ගන්න. ඉඳවා ඉඳ කියනවා. මේලේ උල්ල වල්තු මඩල් යන් 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 යන්න කවුරුත් hinaවෙන්නේ නැහැ මෙතන හරිද කවුරුත් hinaවෙන්නේ එදෙම් එදෙම් එදෙයි 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 පර් පට්‍රියදු අන්න හරි පට්‍රියදු හරි නේද
හරි. අපේ අනිත් යාළුවන්ට එහෙම කියන්න බලන්න දෙවෙනි වාක්‍යය. In the Waltu model yaruku anupa paripu mokadda hari hari kiyanne 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 anupa pa dulladu bai okay yana poda kamaru anupappattulladu 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 ara kiyawala kiyala hadenna ona anupappattulladu naththam kiyawenne anuparuppattulladu kiyala hari paripu kiyala kiyanne sari moonram vinasalunga thumin prashne indu altu madal yaral al a anupappattulladu හොඳයි නියමයි. හරි අපි බලමු තේරුම් ටික. පුළුවන් ගණීෂා මෙහෙම දෙයක් තියෙනවා. තේරුම් ටික ලියා ගන්නව නේද වචන වලට අදාළව? ඕසල් එනවා මට අච්චු පොත නැහැ. ආ අච්චු පොත නැහැ. ඉතින් ආච්චියේ print out එකක් ගත්තනම් හරිනේ පළවෙනි පාඩම් දෙකේ. ආ පළවෙනි පාඩම් දෙකේ එහෙම print out එකක් ගත හැයි. මේ print out එකක් ගන්න බලන්න නැත්නම් ඔවා වචන ලියා ගන්න කොහොමද? එතකොට දැන් තේරුම් ලියන්නේ. තේරුම් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ ලියනවා. මොනාද හොඳයි. ඒකේ පොතේ ලියා ගන්නවද? ඔව්. ගණීෂා ඊට වඩා වැඩේ සාර්ථකයි පුතේ මේ මෙහෙම print out එකක් ගත්තොත්. දැන් මෙහෙමයි අටවසරේ පොත ලොකු පොතක් නේ. නමුත් print out එකක් ගනිද්දී ඔයාලට මේ දැන් අවශ්‍ය පාඩම් ගන්න print out ගන්න පුළුවන්. මම එහෙම ළමයිට අරන් දීලා තියෙනවා. හරිද? එහෙම ගන්න පුළුවන් පුතේ කියලා ගන්න ගණීෂා. නැත්නම් ඉස්කෝලේ අච්චු පොත් දෙන්නකම් ඉදියොත් අපි පළවෙනි පාඩමත් ඉවරයි දෙවෙනි පාඩමවත් යනවානේ. ඒක ලොකු පාඩුවක් වාට. තේරුණාද? හරි නේද? හරි. අඩුපාඩු ටික හදාගමු අපි. තා එහෙම ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් අත උස්සන්න මම විසඳුම් දෙන්නම්. ඔමාගේ ප්‍රශ්නයක්ද? නෑ 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 බය වුණා ඔමාගේ. නම කිව්වට පස්සේ ඔමාගේ ගැස්සුණා. හරි අපි යම් පාඩමට. හරි බලමු. පළවෙනි ප්‍රශ්නය පුතේ මේලේ උල්ල වර්තු මඩල් එදෙයි පට්ටිය දුලියා ගන්න ඉහත ඇති තියා ගන්න ඉහත ඇති සුබ පැතුම් පත කුමක් ගැනද 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 පුතේ ඕකට පිළිතුර ලියන විදිය හොඳට බලා ගන්න දැන් ප්‍රශ්නය අහන්නේ අපේ දුන්න පුතාලගෙන් ඉහත ඇති සුබ පැතුම් පත කුමක් ගැනද කියලානේ මට මුලින්ම මුදලාම් ඉන්න විනාක්කු සරියාන විඩේ සිංහල මොළයේ සොල්ලුංගල් තෙසදි සිංහල මොළයේ මුදලාම් සිංහල මොළයේ සොල්ලුංගල් මොකද සර් මොකද කියලා මාත් අහන්නේ දැන් සර් වොලියුම් එක අඩු කරලා තියෙනවා ඒ මොකද ඒ තරම් සර් ඒ හඳහර මිහිරිද නෑ සර් හරි හරි මං ඇහුවේ මේ සුබ පැතුම් පත කුමක් ගැනද තියෙන්නේ මොනින් සුබ පැතුම් පතද උපන්දින සුපතුම් පත. උපන්දින සුපතුම් පත. එතකොට උපන්දින සුපතුම් පත. දැන් මෙතන බලන්න මේ ප්‍රශ්නෙම තියන වාල්තු මඩල් කියන එක. එතකොට තෙසින්දි මට කියන්න උපන්දින සුපතුම් පතක් කියන එක කොහොමද දෙමළෙන් කියන්නේ? පිරන්දනාල් වාල්තු මඩ. අන්න හරි. පුතේ පළවෙනි එකට පිළිතුර ලියද්දී මෙන්ස ඉරි ගහන එක මෙන්න මේක ලියලා ඊට පස්සේ මෙන්න මේ කොටස එකතු කරලා ලියුවනම් හරි. ඉක්මන් කරලා ලියාගන්න පිළිතුර. ගොඩක් අය ලියලා තිබ්බ පිරන්දනාල් කියලා. පිරන්දනාල් කියලා නිකන් ලියන්න එපා. පිරන්දනාල් කියලා නිකන් ලියන්න එපා. ගණීෂ අනිවාර්යෙන් print out එකක් ගන්නද? print out එකක් අරගෙන වචනවල තේරුම් ලියාගන්න බැරි වුණොත් සර්ට මැසේජ් එකක් දාලා ටයිම් එකක් ඉල්ලගෙන කෝල් එකක් හරි දා කෝල් එකක් හරි අරගෙන තේරුම් ටික ගන්න හොඳද ඔය තියෙන නඳු නැති කරගන්න එපා මේ හොරාට බිස්කට් කෑවට කමක් නැහැ වාරි විභාගේ ලකුණු දෙන්න ඕන මට හොඳද
හරි බලන්න දෙවෙනි ප්‍රශ්නය. ඉන්ද වාල්ක මඩල් යාරුක්කු අනුප්පපට්ටුල්ලදු ලියාගන්න මේ සුභ පැතුම් පත මේ සුභ පැතුම් පත කාහට යවන ලද්දේද මේ සුභ පැතුම් පත කාහට යවන ලද්දේද මේ සුභ පැතුම් පත කාහට යවන ලද්දේද මහීෂා இந்த வினாக்கு சரியான விடை சொல்லுங்க ஜனனிக்கு ஜனனிக்கு இல்லை தஞ்சிரு சத்தியமாக சொல்லுங்க கேளு ஜனனிக்கு அந்த ஹாரி தேவனிகிட்ட பிரிதுற என்ன மென்ன மேக்க ஜனனி ஹொதே மஹிஷா ஜனனிக்கு දෙවනියකට පිළිතුරු එන්න ඕන ජනනික්කු. හරි. තුන්වෙනි එක බලන්න ඉන්ද වාල්තු මඩල් යාරාල් අනුපපට්ටුල්ලදෝ මේ ආරා මේ සුභ පැතුම් පත කා විසින් යවා තිබේද? මේ සුභ පැතුම් පත කා විසින් යවා තිබේද? මේ සුභ පැතුම් පත කා විසින් යවා තිබේද? උදේ මෙහෙමයි ඕකට පිළිතුර ලියන්නේ. හරිද? එහෙම ලියන්න යන්න එපා. හරි හරි බලන්න 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 කොහොමද දන්නවද පිළිතුර ලියන්න ඕන? දැන් කවුද යවලා තියෙන්නේ මේක? ගීත තමයි යවලා තියෙන්නේ. බලන්න ගීත තමයි යවල තියෙන්නේ. එතකොට පිළිතුර එන්න ඕන ගීත තමයි. හරිද? ගීත තමයි පිළිතුර එන්න ඕන. නමුත් ඔතෙන්ට අපි පුංචි කෑල්ලක් එකතු කරනවා ගීතා විසින් කියලා. උතේ ඕක විභක්තියක්. විභක්ති. මෙමල භාෂාව තුළ තියෙන වේට් ටු මේකර් කියලා කොටසක් ව්‍යාකරණ යටතේ. ඉතින් ඒවා සම්බන්ධව දැම්ම ඔයාලට ඕනේ නැහැ. ඒවා අපි ඉගෙන ගන්නේ 10 වසරේ අන්තිම වාරයේදී. ඉතින් ඒව දැම්ම ඕනේ නැහැ. එතකොට පිළිතුරෙන්න ඕන ගීතාවල් කියලා. ගීතා කියලා ලියලා අන්තිමට එකතු කරන්න මෙන්න මේ කරන කෑල්ල. බලන්න හොඳ අවබෝධයෙන් බලාගන්න. ගීතා කියලා ලියලා අන්තිමට එකතු කරන්න මෙන්න මේ කොටස. ගීතාවල්. පිළිතුර ලියාගන්න ගීතා විසින් කියලා. හරි නේද වැඩේ? හරි. අපි මංගල පිළිතුරු ටික ලියාගන්න. හරිද පුතේ? හරි. එතකොට අපි අදට ඔතනින් අතර කරමු. අපිට ලබන සතියේ තව කතා කරන්න තියෙන්නේ මෙතනින් දැන් ව්‍යාකරණ කොටසත් එක්ක. එතකොට අපිට නෝට් එකක් ලියලා පෙර ටික පටන් ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි පුතේ දැන් අවුරුද්ද නව වසර ලබනවා. සිංහලින්දු අලුත් අවුරුද්ද. ඉතින් අද 11 වෙනිදා තව විනාඩි කිහිපයකින් තව පැය විනාඩි 3කින් විතර 12 වෙනිදා වෙනවා. ඉතින් එතකොට 12 13 14 ඔයාලා අවුරුදු සමරනවා. ඉතින් ඔය දවස් ටිකේ උපරිම මම කියන්නේ මෙහෙමයි. රිලැක්ස් එකේ ඉන්නා වගේම පාඩම් අර ටිකක් මේ විදිහටම කරගන්න. අඩුම ගානේ දවසට මෙහෙමයි. අඩුම ගානේ විෂයන් ටිකේ විෂයන් 10ක් තියලා විෂයන් 12ක් තියෙ කියලා හිතන්න. විෂයන් 12 අද 11 අද අතරින්ද 12 13 14 15. ඔන්න ඔය දවස් 4. 12 13 14 15 ඔය දවස් 4 විෂයන් 12 බෙදා ගන්න විෂයන් 3 ගානේ එක විෂයකට දාන්න විනාඩි 30ක් එතකොට ඇති විනාඩි 30ක් දාන්න එක විෂයකට විනාඩි 30 ගානේ දවසට එතකොට පැය විනාඩි 30ක් විෂයන් ටික බලන්නකො පොඩක් කියවන්න පොත් ටික කියවන්න කියවන තරමට ඔයාලගේ භාෂාව හැදෙනවා නිකන් ඉන්න එපා කොයි වෙලාවකවත් උපරිම වැඩ ටිකක් කරන්න ඒ වගේම සෙල්ලම් කරන්න මං කවදාවත් එපා කියන්නේ අවුරුදු උත්සවවලට යන්න බුදු අම්මෝ ඔව් ඒවට යන්න
ඉතින් ඒ වට ගිහිල්ලා සතුටු වෙන්න ඕන ඔය වයසේ තමයි පුතේ සතුටු වෙන්න තියෙන එක තමයි දැන් අපිට අවුරුදු උසවලට ගිහිල්ලා ගමාර හදවන්න පුළුවන්ද බෑ බෑ අපිට දැන් දුවන්න බෑ අපේ පිටිපස්සේ ළමයි එනවා ඊට පස්සේ වඳින්න හරිද අපිට දුවන්න බෑනේ ඉතින් ඔයාලට දැන් දුවන්න පුළුවන් ගමාර හදවන්න පුළුවන් කණාමුට්ටි බිඳින්න පුළුවන් ඉතින් ඒ වගේ Tamanට නිදහස් තියෙන කාලේ වැඩ කරන්න ඉතින් හොඳ විදිහට වැඩ ටික් කරලා අවුරුද්ද හොඳ විදිහට සාමකාමී විදිහට වැඩ ටික් කරගෙන පරිස්සමින් ඉඳලා හරි එහෙනම් ලබන්නා වූ අවසර සාමයේ සුබ පෙර සුබම සුබ අවසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා කොයිතුවක් කුස සියලු දෙනා පරිස්සමින් වැඩ ටික කරන්ඩ අපි එහෙනම් අවුරුද්දෙන් පස්සේ හම්බෙමු හරි නේද ඊළඟ දවසේ පන්තියේදී කැවුම් කිරිපත් ඒව අරන් එන්න නිකන් එන්න එපා නැත්නම් ඉතින් සර් තරහ වෙනවා හරිද හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු සියලු දෙනා පරිස්සමින් ඉන්න ඔයාලට වගේම ඔයාලගේ පවුලේ අයටත් ලබන්නා වූ අවසර සාමයේ සතුට පිළි සුභම සුබන අවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ලබන සතියේ හම්බෙමු එහෙනම් හරි එහෙනම් පරිස්සමින් ඉන්න වණක්කම් ආයුබෝවන් මුල්මණි හෙල්තුනේ තෙරුවන් සරණයි අදත් වාරම් මීන්දුම් සම්දිප්පෝ සරි